ජැක්සන් ඇන්තනි මැතිතුමන් අපි ආදරයට කිව්වේ ජැකා කියලා. ඔහු මේ රට හඳුනන්නේ ශ්‍රී ලංකාව බී කරපු ඕනෑම චරිතයක් රඟපෑමට සුවිශේෂී හැකියාවක් තිබුණු රංග ශිල්පියෙක් කියලා. අපි ඔහුව දකින්නේ මහා දාර්ශනිකයෙක්, මහා දැනුම් සම්භාරයක් තිබුණු ඉතිහාසඥයෙක්. සෑම ප්‍රශ්නයක් දිසාම අලුත් ඇහැකින් බලලා තමන්ට වූ අනන්‍ය වූ මතයක් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබුණු සුවිශේෂී බුද්ධිමතෙක් විදියට. ඉතින් කලාලෝකිට විතරක් නෙවෙයි අපේ දේශපාලනයට, දර්ශනයට, ඒ වගේම මේ රටට ආදරය කරන සෑම ක්ෂේත්‍රයකටම ජකාගේ අහිමිවීම පිරිමැසිය නොහැකි, පිරවිය නොහැකි දැවැන්ත පාඩුවක් ඉදර අපි දකින්නේ. එනිසා අපිට එතුමන්ට නිවන් සුව පතනවා වගේම නැවත අපි අතර ඉපදේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම එතුමන්ට මෙවිනි අකල් මරණයක් නම් සසර පුරා කවදාකවත් සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජැක්සන් ඇන්තනි මැතිතුමා කියලා කියන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. මං හිතන්නේ එතුමා වියෝවීම මං හිතන්නේ අපි හැමෝටම ඉතාමත් පාඩුවක්. විශේෂයෙන් මං හිතන්නේ කලා ශ්‍රේෂ්ඨය ගත්තොත් එහෙම රංගපෑම් පමණක් නෙමෙයි, සින්දු කියන්නද, එහෙම නැත්නම් අනිවේදක කටයුද්ද, ඒ වගේම ෆිල්ම් ඩිරෙක්ට් කරන එකද, මේ සියල්ලම කරපු ඉතාමත් දක්ෂ, කලාව පැත්තෙන් හැම අංශයේම දක්ෂතා තියෙන කලාකරුවෙක්. ඉතින් එතුමා අපිත් එක්ක හිටියනම් මං හිතන්නේ මේ වගේ රට මේ වගේ පත්වලා තියෙන වෙලාවක කලාකරු විදිහට එතුමලාගේ හයියත් පාවිච්චි කරන්න තිබුණා. නමුත් මං හිතන්නේ එතුමා වියෝවීම අපි හැමෝටම ඉතාමත් ශෝකජනක අවස්ථාවක්. විශේෂයෙන් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝකය එතුමාගේ පවුල සියලු දෙනා වෙනුවෙන්ම යොමු කරනවා. ජැක්සන් ඇන්තනි මැතිතුමා අභාවපත් වීම මං හිතනවා මේ රටේ සුවහසක් කලාකරුවන්ට, කලා ශාස්ත්‍රයට මහා විශාල පාඩුවක් සිද්ධ වුණේ කියලා. මොකද එතුමා ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. විශේෂයෙන් මම මේ කාල සීමාවේ දැක්ක ඇත්තටම විශිෂ්ට හැකියාවන් තියෙන කලාකරුවෙක් තමයි ජැක්සන් ඇන්තනි කියලා කියන්නේ. එතුමාගේ වියෝව මං හිතනවා සම්පූර්ණ කරන්න කිසිවෙකුටත් ලෙහෙසි පහසුවෙන් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එතුමාගේ දැනීම, එතුමා මම දැක්කා රූපවාහිනී වැඩසටහන්, ඉතිහාසය ගැන විවිධ දේවල් ගවේෂණාත්මක කාරණා, ඒවා පිළිබඳව ඉදිරිපත් කරපු වාර්තා වැඩසටහන්, එහෙම මං හිතනවා මේ රටේ සාල ජනප්‍රසාදයට පත් වුණු කාරණා ගණනාවක්. ඉතින් ඒ දැනීමත් හැකියාවත් කුසලතාවයත් එකවර පිහිටන්නේ බොහොම අඩුවෙන් කෙනෙකුට. ඉතින් ජැක්සන් ඇන්තනි මැතිතුමාට ඒ හැම කුසලතාවයක්ම, හැකියාවක්ම, දක්ෂකමක්ම, ඒ වගේම රංගනීයදී ඔහු දක්වපු ප්‍රතිපාපූර්ණ තත්ත්වයත් ඇත්තටම මම හිතන විශිෂ්ටයි. ඉතින් මේ අවස්ථාවේ අපි හැමදෙනාම කනගාටු වෙන්න ඕනේ එතුමගේ අකල් වියෝවය, ඒත් එක්කම විශේෂයෙන්ම එතුමා නැතිවීම ශ්‍රී ලාංකික සුවහසක් කලා ශාස්ත්‍රයට පමණක් නෙවෙයි ජනතාවටම මහත් පාඩුවක් හැටියටයි අපි සැලකන්නේ. ශ්‍රී ලංකාවේ කලාකරුවන් අතරේ මිලකල නොහැකි කලාකරුවෙක් සදහටම අපේ අතරින් වෙන් වෙලා තිබෙනවා. මම හිතන්නේ ඒක ශ්‍රී ලංකාවට දැරිය නොහැකි පාඩුවක්. එහෙනම් එවැනි කලාකරුවන් නැවත ශ්‍රී ලංකාව තුළ බිහිවීම සිදුවිය යුතුව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ ගැන ජනාධිපතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයත් සියලු දෙනත් සංවේගයට කම්පණයට පත් වෙලා තිබෙනවා. එනිසා ශ්‍රී ලාංකික සමස්ත ජනතාවට සිදු වූ බරපතල පාඩුවක් හැටියටයි මේ අවස්ථාවේ අපි දකින්නේ.